චිත්ත කලාප යනුවෙන් හඳුන්වන්නේ කුමන ක්‍රියාවලියක්ද? මාර්ගඵල සහ චිත්ත කලාප පාලනය යන්න පාදලා දෙන්න කියලා කියනවා. චිත්ත කලාප කියන්නේ මේ හිත කියන වචනේ කියන කොට. පොදුවේ හිතන යමක් දැනෙන නිසා හිත කියලා. යමක් දැනෙන්නේ හිත ගොඩනගුණා. ඔක තමයි පොදුවේ හිත කියලා කියන්නේ. හැබැයි දැනෙන දේවල් වලට පමණක් නෙවෙයි මෙතන තියෙන්නේ. ඒ දැනෙන හිත ආගන්තුක උපක්ලේශයන්ගෙන් කහට ගැනීලා. ඒක විවිධාකාර ස්වභාවයන් ගන්න. රාගයේ හේතුකාරක වෙන කහට ගැනුනෝ. ඒ නිකම්ම හිතක් නෙවෙයි ඒක රාග හිතක් වෙනවා. හිත රාග හිතක් වුණා. අන්න එතකොට චිත්ත කලාපයක් වෙනවා. හිත එකලා වැටක් ගන්න. සමහර ද්වේෂයේ මත වෙලා ආිනවනවා. ද්වේෂය නිසා කිලිති වුණොත්. ඊට පස්සේ හට ගන්න තිත් ද්වේෂ හිත් වෙනවා. තවත් ආකාර චිත්ත කලාපයක් හටගන්න. මුලාවට මත වෙලා මුලාව බලවත් වුණොත් ඒක මෝහ හිත් බවට පත් වෙනවා. ඊළඟ හට ගන්න මෝහයේ මුල් කරින් නැගෙන හිත්. එතන මෝහ හිත් බවට පත් වෙනවා. මේ වගේ ප්‍රධාන හිත් සාගර ද්වේෂ මෝහ ඒ වගේම අලෝභ හිත ආදීවේ හිත අමෝහ හිත ඇකලුණු හිත විසිරුණු හිත ඒ වගේම සමාධිගත හිත සමාධිගත නොවන හිත විමුක්තියට පත් වන හිත විමුක්තියට පත් නොවන හිත මේ ආදී වශයෙන් විවිධාකාරී චිත්ත ප්‍රභේදේ මෙන්න මේ ඇති වෙනා ස්වභාවයන් තමයි හිතක ස්වභාවය වෙනස් වෙන මේ චිත්ත කලාප කියන්නේ. ඒතර මාර්ගඵලය සඳහා චිත්ත කලාප පාලනය කරනවා කියලා කියනවා. මාර්ගඵල අවබෝධය සඳහා කටයුතු කරන කෙනෙක් යථා අවබෝධයට හැමිලිය මුල් තැන දෙන්න ඕනේ. පාලනය කරනවා කියන එක ක්‍රම දෙකක්. පාලනය කරන්න ක්‍රමයක් තියෙනවා ඒක දැක්කමයි වෙන්නේ. පුංචි ළමයෙකුට කියනවා. ආහා පුතේ ඔය 10 යකුල ළඟට යන්න එපා. ඔක ඇතුලේ ගින්න තියලා අපු ගින්දර තියෙන ඇතුලේ කියලා. 10 යකුල දුන්දානම නිසා ගිනි වෙන්නේ නැහැ. හැබැයි දන්න කෙනා දන්නවා මේක ඇතුලේ මහ ගින්නක් තියෙනවා. වැටුණොත් එහෙම සිද්ධෙනවා. සිතිලා හරිලා පුළුවන්. ඒ තරම් කර ගින්නක් ඇතුලේ තියෙනවා පිටට පේන්නේ නැති. ලෝකේ තේරුම් ගන්න බැරි ළමයෙකුට කියනවා කවුරු හරි. ඔතෙන්ද යන්න එපා පුතේ. ඔක මහා භයානකයි. ඔකට වැටුණොත් පිටේනවා හැරෙනවා. ළමයා ඒ කියම නහලා ඒකට යන්නේ නැතුයි. ඒන් එහාට ඒක තියෙන්නේ මොනවල කොහොමද පිටින්නේ ඒකත් ඒ ළමයා දන්නේ. අම්මා හරි තාත්තා හරි කවුරු හරි කිව්ව වචනේ විශ්වාස කරලා තමයි ඒ වචනෙට විශ්වාසය තියලා එයා ඒකට යන්නේ නැතුයි. මේ ක්‍රම. ඒ වගේ වැඩි හිටියෙක් ඉන්නවා තේරුම් ගන්න පුළුවන් කෙනෙක්. එයා දකිනවා මේ පිටින් තියෙන 10 යකුල ඇතුලේ ඇවිල්ලා මහ ගින්නක් අභ්‍යන්තරේ තියෙනවා. විශාල ලක්ෂණයක්. මේ පිට තියෙන 10 ය ටික දැවිලා පේන්නේ නැතුවට අභ්‍යන්තරේ මේක අභ්‍යන්තරේ මේ තරම් මහ භයානකයි කියලා. දැන් ඒ ළමයාට කවුරුවක් කියලා දැන් ලොකු වෙන කෙනාට කවුරුවක් කාටවත් කියලා හවස්වන්න බෑ. ඕක ඇතුලේ ගින්නක් නැහැ බොරු කතා කියන්නේ. ඔයා පහින්න බය නැතුව කිව්වට එහෙම ලොකු වෙන කෙනා ඔයගොල්ලෝ පහින්නේ. කියවක කෙනා අරගෙන ඔබ මොලේ එකාගේ පිට එකාගේ නොදන්නකමට ඔහොම කතා කියන්න එපා අනික් කැති නැස එනවා වැඩිලා හරි ඔබ පිළිගත්තොත් කිය. නෝ පොන්චි ළමයාට කිව්වොත් එහෙම අර අම්මා තාත්තා කියන කියම නහලා ඉන්න ළමයාට. ඒකේ වයනකම අම්මා තාත්තාගේ විශ්වාසයෙන් විතරයි පිටලා හිටියේ. ඊට වඩා විශ්වාසයක් ඇති වෙන බුද්ධිලෙක් එහෙම වැඩි ආහේ කිව්වොත් එහෙම ඔය කියන්නේ බොරු. තව ළමයෙක්ව විශ්වාසයෙන් කිව්වොත් එහෙම ඒ අපිට අවතන්න කරන්න අපි ඔතෙන් සෙල්ලම් කරන්න යන හින්දා කියන්නේ ඔය 10 යකවල ඇවිස්සෙන ඉඳ කියන්නේ අපි ඕවා ගණන් ගන්නේ අපි පණිමු කිව්වොත් එහෙම මොකද වෙන්නේ සමහර දාට අර අම්මා තාත්තා කියන කාරී විශ්වාසය කඩ කරලා අර පස්සේ කිව්ව එක නයි කියමන අරගෙන ඔය කියලා ෆයින් දත් උනවා මොකද හේතුව ඉස්සෙල්ලම ඔය එක නොකර හිටියේ කාගේ හරි කීමක් උනවා ඔය ඇත්ත දැකලා නෙමෙයි ඒකේ ස්වභාවය දැකලා නෙමෙයි ස්වභාවය දැක්ක කෙනා ඒකට ෆයින් දත් වෙන්නේ ස්වභාවය දැක්ක නිසා ඒක බලන්නකම දැකලා කතා කරනවා ක්‍රම දෙකක් සමහර ලාට ළමයාට අම්මා තාත්තා කිව්වොත් එහෙම ඔය 10 යවල මහ ගින්නක් ඇතුලේ තියෙනවා. පුතේ ඔක ළඟටවත් යන්න එපා වැන්නෝ පිච්චෙනවා කියලා. ඒක විශ්වාස කරලා වයිට ඒ ළමයා අනික් අයටත් අවවාද දෙන්න පුළුවන්. ආව දෙන්න යන්න එපා හරි වයන්න කියලා ඔක පිච්චෙනවා වැටෙනවා කියලා කියන්න පුළුවන්. ඔයාට කවුද කිව්වේ? අම්මා කිව්වා තාත්තා කිව්වා. ඒ ළමයා එහෙමත් උත්තරයක් දෙන්න පුළුවන්. එයාට ඒකෙන් හැකිලා ඉන්න පුළුවන්. අර විශ්වාසය තියෙනකම්. ඇත්ත දැක්ක කෙනා කාගවත් විශ්වාසයකට හැකිලා ඉන්නව නෙමෙයි. ඒක ඇත්ත දැකපු නිසා ඉන්නවා. ඔහු තවත් ගන්න බැහැ. තව කෙනෙක් කියලා රැවටෙන්නේ නැහැ. මෙන්න මේ වගේ දෙයක් තියෙනවා මේ හිත පිළිබඳව කටයුතු කරනකොට මාර්ගඵල සඳහා හිත පාලනය කරගන්න ක්‍රමය කියන්නේ ඉතින්. එහෙනම් මාර්ගඵලයක් ලබා ගැනීමට හේතුකාරක වන ධර්මයේ ඉතින් අහලා ඉන්න ඕනේ. අහලා ඒකේ අභ්‍යන්තරයේ තේරුම් අරගන්න ඕනේ. මෙන්න මේ තේරුම් ගත්තට පස්සේ
එයා දකිනවා ඒකේ තියෙන භයානකත්වයේ සිද්ධ වෙන ක්‍රම රටාව. අන්නේ ක්‍රම රටාව දැක්ක කෙනාට අදහසක් එනවා. හරිම භයානකයි මේ නරක වැත්ත. ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ හරි භයානකයි. ඒය තිබෙන තත්ත්වයේ තුලින් ඇති වෙන්නේ මෙන්න මෙහෙම දුකරදරයක්, මහා විනාශයක්. ඒක තමා දැකලා තියෙන නිසා ඒක ක්‍රමී. කවුරුවා කිව්වට පිළිගත්තා නෙමෙයි, කියාපු දේ විමර්ශනය කරලා අවබෝධ කරගත්ත නිසා. ඔහු දකිනවා එවන් වන්නා වූ දීකේ පස්සියම මහ භයානකයි කියලා. ඉතින් හැම වෙලෙම හොඳ මනස හතියෙන් ඉන්නවා. එහෙම දීකේ පස් නොවෙන්න කටයුතු කරා. මොකද ඔහු ඉන්න රාමුව ලෝභ සහගත, ද්වේෂ සහගත, මෝහ සහගත හිතන කියන කරන පුද්ගලයෝ ඉන්න අතුරු කරන පිරිසක් තමයි ඔහු ජීවත් වෙන සමාජය. ඒ පිරිසගේ කටයුතුත් එක තමයි ඔහු ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. ඒ අපි තමයි මේ ඇත්ත දැනගත්තේ යථාර්ථයේ පිටර. හැබැයි සමාජයෙන් පයින් යට ඉතියක් නැහැ, පුළුවන් කමක් නැහැ. ඇත්ත දැක්කා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? හැබැයි දැන් එයාට අර හිතුව සමාජ රාමුව තුල අනික් අය මෙහෙ යවනවා ලෝභයෙන් කටයුතු කිරීමට අනික් අය මෙහෙ යවනවා. ද්වේෂයෙන් කටයුතු කරන්න අන්‍යෝ මෙහෙ යවනවා. මෙන්න මේ වෙලාවේදී හරි පරිස්සමෙන් සිහියෙන් ඉඳ වෙනවා කවුරු මෙහෙ යවන්නේ කියලා. මගේ නෑය හින්දා, අම්මා තාත්තා හින්දා, දුව පුතා හින්දා, සහෝදර සහෝදරයා හින්දා මං එහෙම කියලා මේ ලෝභ වැඩි, ද්වේෂ වැඩි, මෝහ වැඩි කරන්න ගියොත් ඒකෙන් දුකට වැටෙන්නේ ඒගොල්ලෝ විතරක් නෙවෙයි මමත් මහ දුකට වැටෙනවා. ඒගොල්ලෝ මේක දන්නේ නැතුව මේවා හොඳයි කියලා කිව්වා. ඒගොල්ලෝගේ දැකලා නෙවෙයි කියන්නේ හොඳයි කියලා. මේක නරක දේ නරකමයි කියලා මට ධර්මානුකූලව වැටහිලා ඉවරයි. දැන් කවුරු කිව්වා? මේ රාමුව තුල හිටියා. ඒ අයගේ කියමක් අහලා මට පුළුවන්කමක් නැහැ මේ ලෝභ වැඩි, ද්වේෂ වැඩි, මෝහ වැඩි කරන්න. එහෙම කතා කරන්න, එහෙම කියන්න කරන්න හිතන්න මට බැහැ. කළොත් වෙන විනාශය මම දකින්නවා කියලා. ඉන්න මෙහෙම ධර්ම අවබෝධයක් තියෙන කෙනා දැක්කහම ඒ පුද්ගලයා මොකද කරන්නේ? තමාගේ චිත්ත කලාප පාලනය කරනවා. ඒවට යන්න ඉඩ නොදී. මේකට කියනවා හැම වෙලෙම සතියෙන් ඉන්නවා කියලා. සතියෙන් ඉන්නකොට, සතිය බලවත් වෙනකොට, පාපේ භයානකත්වයේ අධ්‍යක්ෂේම තියෙනකොට ඔහුට කවුරු කිව්වත් ඔහු මේ පාපය කරන්නේ. ඒකෙ මිදිලයක්. අන්නේ ඒ ගති ලක්ෂණේ ආවට පස්සේ මාර්ගඵල සඳහා අවශ්‍ය කරන්නා වූ මේ චිත්ත කලාප පාලනය සිද්ධ වෙනවා එතකොට. ඉතින් මේක තෝරා ගන්න ඕනේ මාර්ගඵල අවබෝධයෙන් චිත්ත කලාප පාලනය සිද්ධ වෙනවා. දැන් ලෝභිතා පහළ වීමට හේතුකාරක නැගෙනකොට මනස සිහියෙන් ඉඳලා ඒකෙන් මිදෙනවා. ඒකට යන්නේ නැත්නම් ද්වේෂයට හේතුකාරක වන්නා වූ දෙයක් අරමුණු වෙනකොට මනස සිහියෙන් ඉඳලා ඒක තියෙන ආදීනව දැකලා ඒකට ගෝචර වෙන්නේ නැතුව මිදෙනවා. සංවර වෙනවා. අන්න ඒක ඇත්ත දැකපු කෙනා, මූලික ඇත්ත දැකපු කෙනා කරන වැඩ. ඒක තමයි ආර්යයන්ගේ මිදීම. අර පුංචි ළමයාට 10 කරන ෆයිල් එකක් ගහන විශ්වාස කරලා ෆයිල් නැතුව වාගේ. සාමාන්‍ය ප්‍රකට දැනෙනවා. එක එක ශාස්ත්‍රවලුගේ කියමන් ආන. එහෙමත් ඕන නොකර ඉන්න පුළුවන්. හැබැයි ඒක තාවකාලිකයි, Tamanta ඉස්තිර වෙලා නැහැ. තමා ඒකාන්තයෙන් ලෝභීටපත් වෙන මාධ්‍යයේ මිදිලා ඉන්නේ, අත්තරලා ඉන්නේ. ඒක දැකලා කියලා කියන්න බෑ වෙන. ඒගොල්ල වෙනස් වෙන්න පුළුවන්. නැවත දුකට වැටෙන්න පුළුවන්. අන්නේෂා ප්‍රමක්‍රමී මේ මාධ්‍ය පාලනය කරගෙන යනකොට එක දෙයක් වෙනවා. ලෝභයේ මුල් කරගෙන හිතන කියන කරන වැඩ පිළිවිල නිසා ඒක ආයේ වැඩ පිළිවිලින් ගොඩ නැගෙන්නා වූ ඒ ගති ලක්ෂණය, හිත ස්වභාවය, එහි ලැබෙන්නා වූ දූෂ්‍යතාවේ ආහාරය කරගෙන දූෂ්‍ය විඥාන නැගෙනවා. හිත ආගන්තුක ක්ලේශයන්ගෙන් කාට ගැනිනවා. ලෝභයේ හේතුකාරක වෙන මානසිකත්වයේ ගොඩ නැගෙනවා. ඒක බලවත් වෙනවා. මේ බලවත් වෙනා තිබුණාට පස්සේ මොකද වෙන්නේ? විඥාණය පෙන්වන්නේ ඇත්තක් නෙමෙයි මායාවක්. සත්‍යය පෙන්වන්නේ ඇත්ත. මේ සත්‍යය පෙන්වන්න තියෙන ස්වභාවය මෝහා විලා යනවා. අර මායා විඥාණය කිලිටි විලා එනකොට ඒක අදහස් දෙනවා. කොච්චර නම් මේ ලෝභයේ හේතු වෙන්නේ ප්‍රිය දෙයක්, මනාප දෙයක්, යහප දෙයක් ඒක කරපන් කියන අදහස දෙනවා. මෙන්න මේ නිසා චිත්ත පාලනේ ඇත්ත දැනගත්තත් බොහොම අමාරුවෙන් ඉඳ වෙනවා. පාලනය කරගන්න බැහැ. මෙන්න මේ විදිහටදී අර විදිහට අපි පාලනය කරගෙන යනකොට අර විඥානයේ ආහාර වෙන ලෝභ විඥානයේ ආහාර ලෝභ සංඛාර. සංඛාර පාලනය කරගෙන ඉන්නකොට ඇත්ත දැකලා. සංඛාර ආහාර කරගන්න නැති නිසා විඥානයේ දුර්වල වෙනවා. ලෝභ විඥානයේ දුර්වල වෙනවා. දුර්වල වෙන්න වෙන්න මොකද වෙන්නේ? අර කල්ලු කරන මානසිකත්වය. පැරදි වැඩවලට කල්ලු කරන, කුපිත කරන, පොළඹවන මානසිකත්වය ඔහුලඟ නැති වෙලා යන්න පටන් ගන්නවා. විරුද්ධ වාදකේ බලයෙන් දැක්ක දුරු වෙනකොට ප්‍රඥාවෙන් දැකපු ඇත්තේ විහිදන්න විශාල උපනිශ්‍රයක් ලැබෙනවා.
එනිසා මොකද වෙන්නේ ප්‍රඥා බලවත් වෙලා හිටන් යථාර්ථයේ පිහිටියට පස්සේ මේ මානසික මානසිකත්වයේ අංශයේ වශයෙන් බිඳදවන අතිවිච ලෝභයේ ද්වේෂයේ මෝහයේ බිඳදව හකුණාට පස්සේ නැවතත් අභ්‍යන්තරයෙන් ලෝභයේ පොළඹවන්න ද්වේෂයේ පොළඹවන්න මෝහයේ පොළඹවන්න කිසිම මානසික අභ්‍යන්තරයක් ඔකලංග නැතුව යනවා ඊට පස්සේ අරමුණු කොච්චර ලෝභයේ ද්වේෂයේ මෝහයේ හේතුන අරමුණු කොච්චර උ කරා ආවා අභ්‍යන්තරයෙන් එහෙම එකක් ඔකල නැගින්නේ ලෝභ හිතක් නැගින්නේ ද්වේෂ හිතක් මෝහ හිතක් නැගින්නේ රාග හිතක් නැගින්නේ තිවිච හේතු ඔහුලන්නේ නැති වෙලා යනවා නැති වෙලා ගියාට පස්සේ දකිනා විමුක්තියටපත් වුණා මිදුණු අනුසේ විදිලා ගියා නැවතත් කවදාවත් මෙබඳු වන්නා ලෝභයෙන් හටගන්න යම් ආදීනෙවය ගොඩනගාගෙනක් තිබුණා එතෙන් පටන් මගේ මානසිකත්වයේ එහෙම එකක් කරන්නේ නැහැ එනනම් මම ඒකෙන් නිදහස් ද්වේෂය නිසා යමක් කරනලා නම් කියුණා හිතුණා එහෙම එකක් නැගෙන විදිය මානසිකත්වයක් ගොඩනගින්නේ අභ්‍යන්තරයේ කිසිම ගුණක් නැතිවම තමයි තේරෙන්නේ ඉතින් ඊට අරමුණු කොච්චර ආවත් කවුරු ගැහුවත් බැන්නත් මොන හිංගිය හිංසාවක් කළා ද්වේෂය නැගිනවා කියන එක නැගින්නේ නැතුව යන තමන් තම අත්දකින්නත් පුළුවන් ඊට හේතුව බලපුවාම සමාතුල එහෙම ගුණක් නැති නිසායි නැගින්නේ නැද්ද කියලා වැටහෙන්න පටන් ගන්නවා ඒතර දකින්නවා ද්වේෂය අනුසය සමග බිඳිලා රාගය අනුසය සමග බිඳිලා අන්න අනුසය සමග බිඳිලා කියවා දැනගත්තා නම් දැනගන්නවා මාර්ග ඵල ලැබීමේ වාසනාව ඵලයේ ලැබිලා තියෙනවා ඒකාන්තයෙන්ම ඵලයක් ලැබිලා තියෙනවා ඒක දකින්න පුළුවන් සාමුලියම මුලාවත් සමග විදිලා ගියා නම් දකිනවා මින් ඉහාට කිලිටි මාත්‍රියක සබ්යන්තරයේ ඇති කරන්න කිසිම ආරමුණකට බෑ ලෝකේ මුළු ලෝකේම එකතු වෙලා දඟලුවා දස මාර හේනා විනිසක් එකතු වෙලා හෝ ලෝභ ගන්නන්න ද්වේෂ ගන්නන්න මොහ ගන්නන්න හැදුවා ඊට අවශ්‍ය මොන જાතිය හිංගි හිංසා කළා ඔහුගේ අභ්‍යන්තරයෙන් එහෙම එකක් නැගින්නේ නෑ කියලා දැක්කම පස්සේ දකිනවා යම් කිසි දූෂ්‍ය මානසිකත්වයක් තිබුණා නම් සියල්ල කෙලවරයි මොකක් නිසාද ඇත්ත ඇති ආකාරයෙන් දැක්කා අභ්‍යන්තරයේ පොළොවන වාසිකත්වයේ හේතු වෙච්ච විඥාන වලට ආහාර නැති නිසා විඥාන නිරෝධ වුණා. ඒසා නාම රූප වැහගන්නේ නැහැ දූත්‍ය සහගතව. නාම රූප නිරෝධයි. ඉතින් ඇසකන දිවනාසී ශාරීරිය වන ඒවට ආයතන වෙන්නේ නැහැ සලායතන නිරෝධයි. ඒසා යබඳුවන්නා වූ ලෝභ දේශ මොහ රාග දේශ මොහ යම ඒ ආකාරයෙන් ස්පර්ශ කරන මානසිකත්වයේ නැහැ. ක්‍රියාකාරීත්වේ නැහැ. සලායතන නිරෝධයි. ස්පර්ශ නිරෝධයි. ඒසා ඒ නිසා ගන්නා වූ යම් රාගයෙන් ද්වේෂයෙන් මොහෙන් යම් වින්දනයක බැඳීමක් හැඳීමක් තිබුණා නම් යන්නේ කියනවා සංහා නිරෝධයි වේදනා නිරෝධයි වේදනා නිරෝධයේ ඇලුමක් නැහැ සංහා නිරෝධයි බැඳීමක් නැහැ උපාදාන නිරෝධයි එහෙනම් ඊට අනුකූල වීමක් නැහැ භව නිරෝධයි එහෙනම් මතු පහල කරන જાතියක් නැහැ જાති නිරෝධයි එහෙනම් රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යම් જાතියක් හටගන්න ධර්මතාවයක් තිබුණාද ඒකෙන් හටගත්ත ඒ ජරා මරණ ශෝක පරිදේ දුක් දොමන සපායස ඔක්කොම ඇති කරනවා ඒකෙන් මිදුණු කෙනා જાති නැන්නා ජරාවක් මරණයක් ශෝකයක් පරිදේවය දුක දුම්නසක් උපායයක් උපද්දන් කිච්චි අම්මා ගත්තේ වුණා ඒකේ නිදාහ එනක් දුකේ නිදාහ දුකේ නිදාහස් වුණා කියලා දකින්න කලිතම් පාන මෙන්න මෙහෙම ධර්මානුකූලව තේරුම් ගන්නවා තමන් දුකේ නිදාහස් නම් දුකේ නිදාහස් වෙච්ච හැටි ඒක තේරුම් ගන්නකොට යථාභෝධය දැකලා යථාභෝධයෙන් තේරුම් ගත්ත දහම අරගෙන ඊට අනුකූලව එතෙකල් පූර්ණයේ කරන තිබිට ආහාරය නිසා වැරදි ආහාරය නිසා ගොඩනැගිලා තිබිට විඥාන නිරෝධ කරන්න නම් විඥානයේ ආහාර නිරෝධ කරන්න ඕන නිසා අර ක්‍රමයට කළ සංවර කරනකොට ඒ මුලා විඥාන වලට ආහාර නැතිකමින් විඥාන නිරෝධ වෙනවා ඊට පස්සේ තවන් විඥාන නිරෝධු නැද්ද කියලා දකිනවා අර වුණා කෙනෙකුට එදා වාගේ ඒ අදහස ඉන්නෙම නැහැ පහල කරන්නෙම නැහැ ගොන්නගා ගන්න හිතෙන් ගොන්නගා ගන්න දැනෙනවා ගොන්නගින්නේ අන්න ඒ යථාභෝධයත් එක්කලා ආපුහම අනුසේ විදුලන ඇති වෙන හැටි ඔබ තේරුම් ගන්න ඕන ඒ විදිහටයි යථාර්ථයෙන් පාලනයක් ඇති කරගන්නේ. ඉතින් හැමෙලෙම ඇත්ත තේරුම් ගත්ත කෙනා රාගී ආදීනව, ද්වේෂී ආදීනව, මෝහී ආදීනව දකින්න ඕන. විිත රාගිත්තේ ආනිසංසය, විිත දෝෂිත්තේ ආනිසංසය, විිත මෝහිත්තේ ආනිසංසය නිතර සිහි කරන්න ඕන. මේකට කියනවා ආර්ය මාර්ගය. රාගී මිසේ ආදීනව සහිතයි, ද්වේෂී මිසේ ආදීනව සහිතයි, මෝහී මිසේ ආදීනව සහිතයි කියලා දකින්නොත් දැක්කේ සම්මා දිට්ඨිය. විත රාගිත්තේ මේවන් නිවනේ ආනිසංසයෙන් යුක්තයි විත දෝෂිත්තේ නිවන් ආනිසංසයෙන් යුක්තයි විත මොහිත්තේ නිවනේ ආනිසංසයෙන් යුක්තයි කියලා දැක්කේ සම්මා දිට්ඨිය. ඒක දැන ගැනීමට යම් කිසි කල්පනාවක් එදුවා නම් ඒක සම්මා සංකප්පය. ඊට අනුකූලව ඔහු යම් කිසි බොරුවෙන්, කේලමෙන්, පරිසවතිනෙන්, ප්‍රලාපයෙන්, රාගයෙන්, ද්වේෂයෙන්, මොහයෙන් හේතුකාරක වෙන එවළු වචන වදන් වල වලින් ඉවත් වෙලා නිදහස් වුණා නම් ඔහු සම්මා වාචා එවනු ක්‍රියා ප්‍රාණඝාත අදත්තාදාන කාමීත්‍යාචාරාදී එවනු ක්‍රියාකාරී වෙනුලනාවට සම්මා කම්මන්තේ විහිදෙනවා. ඔහුගේ ජීවිතයේ බඳවන්නා වූ පෙන්කලිමින් මුලාවන් පස්සේ යන්න නෙමෙයි. සත්‍යාවෝදී ලබාගෙන නිදහස් වෙන්න මානසිකත්වයේ තියෙන එතන ඔහුගේ ජීවිතයේ මොහොතක්වත් ගත වෙන්නේ නැහැ ලෝකේ අල්ලගෙන.
ලෝකේ නිදහසන පැත්තේ ඔහුගේ සම්මා ආජීවයෙන් යුක්තයි. ඉතින් පටන් ඔහු කරන උත්සාහය පීඩිය දැනුවත් වීමක් ඇතනම් සත්‍යයට අනුකූලව සම්මා වායාමයෙන් යුක්තයි. ඔහුට ඒ නිසා හැම මොහොතක් පාසාම අරමුණක් එනකොට මුලාවටපත් වෙලා ඒක ඇදින්නේ නැහැ. සම්මා සතියෙන් යුක්තයි. ඔහුට කම්පාවට හේතු වෙන ඇලීම ගැටිය මුලාව නැහැ. කම්පා කරන කාරණා තුල නැත්නම් සම්මා සමාධියෙන් යුක්තයි. ඔහුට ආර්යසත්‍යයක මාර්ගයේ තියෙනවා. දැනගෙන හිටියත් නැතත් ওই ටික සිද්ධ වෙලා හොයින්න ආර්යසත්‍යයක මාර්ගයේ තුල. අන්නේ කියනවා ආර්ය මාර්ගයේ තේරුම් ගත්තට පස්සේ ආර්යසත්‍යයක මාර්ගයේ වැඩෙනවා දැනගෙන හිටියත් නැතත්. මේ ওই ප්‍රමේ දැනගන්න ඕනේ යථාර්ථය. ඒතර ඔහුට මොකද වෙන්නේ? ඔහු ඉන්නේ ආර්යසත්‍යයක මාර්ගයේ තුල නිසා සම්මා සමාධියට යථාභූත ඥාන දර්ශනේ ලබා දීමට අමුතුවෙන් කරන්න දෙයක් නැහැ. ඒකේ ස්වභාවය. සම්මා ඥානෙ පහළ වෙනවා. සම්මා ඥානෙ පහළ නම් දුක්ඛාද සත්‍ය, දුක්ඛ සමුදාය සත්‍ය, දුක්ඛ නිරෝධාද සත්‍ය, දුක්ඛ නිරෝධ පරිපදා ආර්ය සත්‍ය සමාවිතියම දකිනවා. දැකලා හිටන් දුක පිළිහිඳ දැනගත්තා, සමුදය දුරු කළා, නිරෝධය ප්‍රත්‍යක්ෂ කළා, මාර්ගය වැඩුවා කියලා තවන්තම අදකින්න පුළුවන් දවසක් පුරාම ඔහු දැනගන්නා චතුරාර්ය සත්‍යයේ අවබෝධය පූර්ණයි. එහෙනම් මේ තරහ කරන්න දෙයක් නැහැ. දුකෙන් නිදහස් කියලා දැනගන්න. එතන සම්මා විමුක්තිය ලැබුණා. දසහංගෙහි සමන්නාගතෝ අරහතී උත්තීති කියලා හංග 10කින් පූර්ණ වෙච්ච කෙනා අරියත් වහන්සේ කියනවා කියලා ප්‍රකාශ කරනවා. ඕකේ තේරුම් අරගන්න ඕන වාගේ.